ආණ්ඩුව හැමදාම හොඳයි කියලා නේ කියන්නේ ආණ්ඩුවට හොඳයි ජනතාවට නෑ ජනතාව දුක් විඳින ආණ්ඩුව හොඳයි අවුරුදු හොඳයි ලබන මාසෙ ඉතින් දන්සල් තියෙනවනේ ලබන මාසෙ දන්සල් තියෙන ඉඳන් මේ මාසෙ අවුරුදු කයි කට්ටියනේ කොහොමද අයියේ බිස්නස් කොහොමද බිස්නස් නෑ හොඳයි මේ පාර ඊ අවුරුද්දට වඩා හොඳයි ආ ගියවට වඩා හොඳයි අවුරුදු හොඳයි ලබන මාසෙ ඉතින් දන්සල් තියෙනවනේ ලබන මාසේ දන්සල් තියෙන ඉඳන් මේ මාසේ අවුරුදු කයි කට්ටියනේ බලමු මොකද වෙන්නේ කියලානේ මම නම් හිතන්නේ ඉස්සරහට තව ටිකක් කාලා කාලා ඉවර කළා දායි ඔක්කොම ඊට පස්සේ ණයට කණේවත් ඉවරයි මොකද මම දෙන්නේ මේ විදියට ඉතින් අමාරුනේ ගිය පාරවල් වගේ බිස්නස් මේ පාර නැහැනේ බිස්නස් අඩුයිද අඩුයි අඩුයි දැන් මේ හිටල් ගන්න මිනිස්සුනේ ඉන්නේ ඔව් මේකේ ඉතින් තොග වෙලඳ බලන්න මේකේ තියෙන්නේ ඔව් තොග වෙලඳාම නැතුණා බිස්නස් නම් සාමාන්‍යයෙන් හොඳයි හොඳයි මේ අවුරුදු සාමාන්‍යයෙන් දැයි දැම්ම නම් අවුරුදුනා මේ තරම් ඇත්තම ඩල් තමයි සේනඟ තිබුණාට මේමයි මිනිසුන් ගාතේ සල්ලි නැහැ හතර දිනක આવුත් එක්කෙනා ගන්න ඒ තරම් මිනිසුන් අමාරු බඩු මිලයි බඩු කියන්නේ මඩු එකට දෙගුණක් වැඩි ගියේ පාර 350 දෙපිච්චකට 950 ඒ නිසා මිනිසුන් ජීවත් වෙන ඉතාමත් අමාරු උපරිම අඩු කරලා තමයි දෙන්නේ ඊට වඩා අඩු කරලා දෙන්න විදිහක් නැහැ කොස්ට් එකේ ප්‍රමාණය වැඩි දැන් ගිය අවුරුද්දට සාපේක්ෂව බලනකොට 100ට දෙගුණකින් වැඩි සල්ලි නැහැ මිනිසුන් ගාව පඩි වැඩි වුණ නැති නිසා මිනිසුන්ට අමාරු මේ බඩු කිමල ගන්න විදිහක් නැහැ සාමාන්‍ය ගියේ පාර ඩෙනිම් කලස් මා තිබ්බේ සාමාන්‍ය 1000ක් වගේ තිබ්බේ දැන් වර්තමානයේ 3000යි එතකොට ගණ්ඩ ආර්ථික නැහැ ආණ්ඩුව හැමදාම හොඳයි කියලා නේ කියන්නේ ආණ්ඩුවට හොඳයි ජනතාවට නැහැ ජනතාව දුක් විඳින ආණ්ඩුව හොඳයි අවුරුද්දේදී මේ අවුරුද්ද නම් ඉතින් ගණන් කරලා දෙයක් නැහැ ඉතින් අවුරුද්ද ගණන් නැහැ කතා කරලා අපි බලමු ඉතින් ලබන අවුරුද්දත් නේ අවුරුදු ගන්න කියලා සලන් ලබයි මාත්‍ය. හයිසියට දිනවා හයිසිය ප්‍රාණ දිනවා 500 දිනවා. මිල වැඩි කියලා සමහර කියනවා. මිල වැඩියක් නැහැ මාත්‍ය තියෙන බඩුත් එක රටේ තත්ත්වෙත් එක්ක අපි බඩු වැඩි ගන්න දියලා තමයි ගෙනා දෙන්නේ රුපසුළු ලාභයක් තියන්න තමයි දෙන්නේ. බිස්නස් හොඳයි මාත්‍ය මේ පාර. අවුරුදු ජය මාත්‍ය හොඳයි ජයයි. සුබලුත් උදකේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න News First ජනතාව සමග